Hi everyone, welcome back to my channel. Mama Gihan, අද මම ඔබට මේ වීඩියෝ එක දාන්න අප්ලෝඩ් කරන්න උතුරු ඉතාලියේ ලෙක්කුණගර ඉඳලා අද 2020 මාර්තු 18 වෙනිදා දැන් යුරෝපේ ටයිමට් කොයින් 93 මිටරලත් ඇවිල්ලා තින්නේ. ඒ වගේම නොයික් රටවල වැරියන් ඇවිල්ලා තිනෝ, UK වැරියන් එකද තිනෝ, බ්‍රසීලියන් වැරියන් එක ඇවිල්ලා තිනෝ. ඒක නිසා මේ රටවල ගොඩක් ට්‍රැවල් රෙස්ට්‍රික්ෂන් දාලා තිනෝ. දැන් මම ඉන්නේ ලෙක්කු සෙන්ටර් එකේ ඉන්නේ. ඉතාලියේ ආයෙමත් ලොක්ඩවුන් කරලා තින්නේ. කඩවල් රෙස්ටුරන්ට් හෝටල්ස් ඔක්කොම වහල් තිනේ. ඒ වගේම ස්පෝර්ට් ක්ලබ්ස්, සිනමා, තියාතර, ස්කූල්, යුනිවර්සිටීස්, ඒ වගේම අන්‍ය ශිස්ත්‍රි තින් ඔක්කොම විකුණන කඩවල් ඔක්කොම වහල් තින්නේ. මේක සෑහෙන ආර්ථික ඩැමේජ් එකක්, ආර්ථික ඉෂුව එකක් මේක. ඒ වගේම අද ඉතාලියේ පත්‍රයේ දාලා තිබ්බා 5 මිලියන් ස්ටොප්ස් එක්ස්පෙක්ට් ටු බී ලොස්ට් කියලා. හිතා ගන්න පුළුවන් මේක කොච්චර ලොකු ප්‍රශ්නයක්ද කියලා. ඒ වගේම මේක කැල්කියුලේට් කරන්න බැරි, එස්ටිමේට් කරන්න බැරි ප්‍රශ්නයක් මේක. මේක ඉතාලි විතරක් නෙවෙයි බලපාල තිනේ, යුරෝප රටවල සෑහෙන බලපාල තිනෝ. ඉංගලන්තේ මාස ගාණක් ලොක්ඩවුන් කරා. ඒ වගේම ස්විස්සර්ලන්තේ ඒගොල්ලෝ මාස ගාණක් ඒගොල්ලෝගේ අනිසිසිරිතින් කඩවල් වහල් තිබුණා. ජර්මනිය, ඕස්ට්‍රියාව, ස්විස්සර්ලන්තේ වගේ රටවල් තව රෙක්ස්ට්‍රික්ෂන් දාලා තිනෝ. ඒ කියන්නේ ඒගොල්ලෝගේ බෝඩර් වැහුවා. මේකත් ලොකු ප්‍රශ්නයක්. මොකද ගොඩක් මේ රටවල ඉන්න කට්ටිය අනිත් වෙනත් රටවලට යනවා, රැකියාවට යන්න, රැකියාවට යනවා. උදාහරණයක් වශයෙන් මගේ යාළුවෝ ඉන්න හෝම නගරේ ඉන්නේ ඒගොල්ලෝ ස්විස්සර්ලන්තේ යනවා රැකියාවට. මොකද හයිස් සැලරි හම්බෙන නිසා. ඒ වගේම ජර්මනිය ඉන්න කට්ටිය ඕස්ට්‍රියාවට යනවා. දැන් මේක මේ ට්‍රැවල් බෝඩර් වැහුවට පස්සේ ඒගොල්ලෝ රැකියාවට පව යන්න බෑ. මේක සෑහෙන ලොකු ප්‍රශ්නයක්. හැබැයි ඉතින් මෙහෙම කියන්න ඕනේ, අනික් සෙක්ෂන් වැඩ කරන ඉතාලියානු මැනුෆැක්චරර් ඇතන සාමාන්‍ය විදිහට වැඩ කරන මෙඩිකල් ලන්සෙ සෑහෙන වැඩ කරන. මම රැකියාව කරන්නේ මෙඩිකල් ලන්සෙ. ඒ වගේම කොරියර් සර්විස් වැඩිම වැඩ කරන, ඇමසන් වගේ ඇතන ගොඩක් වැඩ කරන. මේක ප්‍රශ්නේ තියෙන්නේ මේ ස්මෝල් බිස්නස් ක්‍රිකට්ට කඩවල් වලට, රෙස්ටුරන්ට් වලට, හොටෙල්ස් වලට තමයි මේක සෑහෙන බලපාලා තින්නේ. මේ ගොඩක් කඩවල් වලට උදව් හම්බුණා, රජයෙන් උදව් කරන ඒවාට හම්බෙච්ච උදව් මේ ඉනෆ් නැහැලු. මේකට වෙච්ච පාඩුවත් එක්ක ඒක නිසා ගොඩක් මේ කඩවල් රෙස්ටුරන්ට් දැන් ඒගොල්ලෝ බංකොලොත් වෙනවා, බංකොලොත් වෙලා තින්නේ. මේ මම ඊළඟ වීඩියෝ එකෙන් දාන්නම් ඕගොල්ලන්ට මේ ස්පෝල් බිස්නස් කියන්නේ පොඩි පොඩි කඩවල්, සපත්තු විකුණපු කඩවල්, ජැකට් විකුණපු කඩවල්, කියන්නේ බ්‍රෑන්ඩ් දේවල් විකුණපු ඒවට දැන් මොකක්ද වෙලා තින්නේ කියලා. මොකද ඒගොල්ලෝ විශේෂයෙන් විකුණන්න මෙහි සීසන් දේවල් විකුණන්නේ, වින්ටර් එකේවා සමර එකට විකුණන්න බෑ. ඒක නිසා ගොඩක් සපත්තු විකුණන කඩවල්, ජැකට් විකුණන කඩවල් ඒගොල්ලෝ 70-80 දාලා විකුණන්න වුණා. මොකද ඒගොල්ලෝගේ ස්ටොක් එක ඉවර කරගන්න මේ මේ ප්‍රශ්නේ යුරෝපේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම තියෙන බලපානවා. මේ මම තව එකක් උගොඩ විස්තර කරනකොට ගොඩක් ලංකාවේ එකක් හිතෙනවා, ඉතාලියේ නිකන් හිටියස් ලක්ෂ දෙකක් දෙනවා කියලා. ඒක ගැන මම උගොඩ විස්තර කරන්නේ. ඔක්කොම කලින් ලක්ෂ දෙකක් කියන්නේ ඉතාලියේ ලොකු ගාණක් නෙමෙයි. ඒ කියන්නේ 850ක් විතර. 850ක් කියන්නේ මෙහි සාමාන්‍ය ගයක් වෙනවා, පොඩි ගයක් ගත්තත් වෙනවා. යුරෝප 500ක් 600ක් විතර යුරෝ දේශයෙන් ජීවත් වෙන්න බෑ. දෙවෙනි එක තමයි මේ නිකන් කවුරක්වත් සල්ලි දෙන්නේ නැහැ මේ රටවල. සල්ලි දෙන්නේ විදිහට මම දැන් කියලා දෙන්නම්. මේම තමයි සල්ලි හම්බෙන්නේ. අපි රැකියාවක් කරනකොට, අපි ලීගල් රැකියාවක් කරොත් අපි මේ රටට ටැක්ස් ගෙවනවා. ඊට පස්සේ අපිට පෙන්ෂන් එකට සල්ලි ගෙවනවා. ඒ වගේම අපි වෙනත් අපිට මොකක් හරි ලේඩ වුණාට පස්සේ සල්ලි ගෙවනවා. ඒ වගේ අපි ගෙවන සල්ලි වලින් අපි අවුරුදු දෙකක් මොකක් හරි ආයතනයක වැඩ කරොත් අපිට අයිමට එතනින් හේතුවක් නිසා රැස්සාව ලොබ් එක නැති වුණොත් අපිට අන්තිම ගත්ත සැලරි එකෙන් 80%ද 75%ද හම්බෙනවා. මේක අවුරුදු එකමාරම් ගන්න සල්ලි දෙනවා තමන්ට රැකියාව හම්බෙන එක. මේක මේ මිනිස්සුන්ගේ මේ රැකියාව කරන කට්ටිය මේක දිනයි ඓතිහාසිකම. මේක තමයි කියන්නේ ඔය නිකන් සල්ලි දෙනවා කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක ලක්ෂ ගානකට මේ රස්සාවල් නැති වුණා, ජොබ්ස් ලොස් වුණා. ඒකෝර මේ නියමිත වෙලාවට මේ සල්ලි හම්බෙන්නේ නැහැ. ඒක නිසා තමයි මිනිස්සුන්ට මේක ලොකු ප්‍රශ්නයක් වුණේ. දැන් ඉතාලියේ සාමාන්‍ය ජොබ්ස් කරගෙන ජීවත් වෙන කට්ටිය අද පල්ලියට ගිහිල්ලා පල්ලියට කරිටාස් වගේ ආයතන වලින් උදව් ඉල්ලනවා. මොකද ජීවත් වෙන්න බෑ. සල්ලි හම්බෙන්නේ මාස 3-4කට පස්සේ. මොකද රයිට් බිල් ගෙවන්න ඕනේ, බඩු ගෙවන්න ඕනේ. මේක සෑහෙන ලොකු ප්‍රශ්නයක් ඉතින්. ඒ වගේම හැබැයි තව එකක් කියනවනේ, ඉතාලි නගර සභාවෙන් මොනිසිපල් එකෙන් වගේ වෙනත් ඕර්ගනයිසේෂන් උදව් කරන මිනිසුන්ට අමාරු කට්ටියට මේ තවත් එකක් මම ඔයගොල්ලෝ විස්තර කරනවා. ඉතාලි තව එකක් කියනවා මේ රේජ්ජුරි ඉතාලි ඩාන්ස කියලා. ඒ කියන්නේ මෙහි කවරට ටැකියාවක් නැත්තම් මේ රජයෙන් උදව් කරනවා. ඒක මාස 6ක්ද කොහෙ දෙනවා සල්ලි. ඊට පස්සේ ඒ වගේම ඒගොල්ලෝ ටැකියාව ඒක ටැකියාවක හොයලා දෙනවා. හැබැයි ටැකියාව 4-6 4-3 හොයලා දෙනවා. ඒක එකකටවත් ජීවිතවල තායිමත් උදව් දෙන්නේ නැහැ. මේක තමයි මම මේ ඔකට කිව්වේ ඇත්ත රියල් සිටුේෂන් එක. මොකද ඔලක් කට්ටිය මිස් අන්ඩර්ස්ටෑන්ඩ් වෙලා තින්නේ. මම මේ ළඟදී දැක්ක ඇත්තෙම කියනවා හරිම ඩිස්ගස්ටින් වීඩියෝ එකක් දැක්කා YouTube එකේ. යුරෝපීන ශ්‍රී ලංකිකින් දානවා මේ යුරෝපෙට එන්න හරිම ලේසි ක්‍රමකින් කිය අලු රුමේනියාවට ඇවිල්ලා මේ බෝඩර් කරා එන්න කියන ඔය වීඩියෝ දානවා. ඉතින් ඔය වීඩියෝ ගොඩක් කට්ටිය ඇත්ත රියල් සිටුේෂන් එක දන්නේ නැති නිසා ගොඩක් කට්ටිය බලලා නොයික් කමෙන්ට් කරනවා. ඒ වගේ මිනිස්සු ගොඩක් බලාපොරොත්තු තියා ගන්නවා. ඉතින් මේ වගේ කරන්නේ බොරු මිසුද බොරු හොප්ස් දෙන එක කරන්නේ.
මේ අනිත් එක දැන් සාමාන්‍ය අපිට රැෂනල් විදිහට හිතුවා නම් ලොජික් විදිහට හිතුවා නම් ටීවී එකේ ලංකාවේ ටීවී වලින් පෙන්න නිවුස් වලට පෙන්නනෝ මේ යුරෝපයේ තත්ත්වය කොහොමද කියලා මිනිස්සුන්ට කියව නැතුව ඉන්නේ. දැන් මෙහි මිනිස්සුන්ට තම ආරුවේ කින්දේ දැන් ඔයගොල්ලෝ මෙහෙට ආවට පස්සේ රැකියාවල් නැහැ. මේක සෑහෙන ආර්ථික ප්‍රශ්නයක් මේක. ඒක නිසා මේ මෙහෙම මේ කට්ටිය මෙහෙම කරන්නේ මේ මෙහෙම කරන්නේ මේගොල්ලන්ට මේ YouTube එකට මේවා දාලා ඒගොල්ලෝ මේ මාකටිං ඩිවයිස් බවට පත් කරගෙන තියෙනවා. මේවා බොරු ප්‍රොමෝට් කරනවා. ඒ වගේම මිනිසුන්ට බොරු බලාපොරොත්තු දෙනවා. මම නම් කියන්නේ මේක අපි හැමදාම ඇත්ත කතා කරනවා. මේක තමයි රියල් සිටුේෂන් එක. අපි ඇත්ත නැතුනත් අපි කැමති නැතුනත් මේක තමයි රියල් සිටුේෂන් එක. ඒක නිසා මම ඔයගොල්ලෝ කියන්නේ මේ මිනිස්සු කියන ඒවා විශ්වාස කරන්න එපා. ඔයගොල්ලෝ ඕපන් නයිස් BBC CNN වගේ නිවුස් බලන්න. මේක තමයි ඇත්ත කතාව.